සාමාන්‍යයෙන් ඔබ අවන්හලක් හෝටලයක් ඇතුළතින් කෑමක් ගනිද්දී ගෙවපු මිලට සරිලන විදියට එම ආහාර වෙන සම්බන්ධයෙන් සෑහීමකට පත් වුණා නම් එහෙමත් නැතිනම් රසවත් එකක් වුණා නම් ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ඔබ අනිවාර්යයෙන්ම එහි වේටර්වරයාට ස්තුතිය පළ කරාවි. නමුත් ඔබ මිලදීගත් ආහාර වේල ගැන එලෙසට ගුණාත්මකභාවය රස ගැන සෑහීමකටපත් නොවුනි නම් සමහර විට ඔබ එය වේටර්වට ඍජුව පැවසීමට මැලිකමක් දක්වමින් අසතුටින් පිටව යනවා පමණක් නොවේ. එම ආහාර සම්බන්ධයෙන් තිබූ ඍණාත්මක ආකල්පය නොපැවසීම හරහා ඔබට පසු එහි පැමිණෙන පාරිභෝගිකයින්ට ඇතැම් විටින් අසාධාරණයක් සිදුවීමටද බැරිකමක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක වුණත් මිලදීගත් ආහාර වේල සම්බන්ධයෙන් ඔබේ සතුට, අසතුට, අවශ්‍යතාවය හෝ අප්‍රසන්නභාවය එසේ නැතිනම් වෙනත් ඕනෑම හැඟීමක් වේටර්ව තරහ කරගන්නේ නැතුව කියන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ඉතින් ඔබ ටිකක් නිර්මාණශීලී කෙනෙක් නම් ඔබේ අදහස් හෝ හැඟීම් විවිධාකාරයෙන් බොහොම සුහදශීලීව ආට් එකකින් මෙන්න මේ විදියට වුණත් පැවසීමට පුළුවන්. ඒකත් එක්තරා කලාවක්. හැබැයි ඉතින් එහෙම ලොකුවට නිර්මාණශීලී හැකියාවක් නැති හෝ එකපාරටම ඔබට එහෙම අදහසක් එන්නේ නැති අය තමයි බහුතරයක් අපි අතර ඉන්නේ. ඉතින් ඒ වගේ අයට තමන් ආහාර ගැනීමකදී පිඟානේ තිබෙන හැන්ද සහ ගෑරුප්පු පාවිච්චි කරලා අවශ්‍යතාවයේ සතුටුජනක ප්‍රතිචාර එහෙමත් නැතිනම් අසතුට සෑහීමකට පත්වීම හෝ නොවීම වගේ හැඟීම් ඍජුව නොපවසා නොකියා කිව හැකි සම්මත විදි කීපයකුත් තියෙනවා. ඒ ගැන දැනුවත් වී සිටීම හෝටලයකින් ආහාර ගනිද්දී ඔබට යම් දිනක වැදගත් වේ. එහෙනම් වැඩි වෙලා ගන්නෙ නැතුව අපි බලමු ඒ ක්‍රම ටික මොනවද කියලා. මේ තමයි ඒ ක්‍රම ටික. වීඩියෝ එක බලන ගමන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් නොකළ අය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් එකකුත් දාලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.